අයිබෝවන් ඔයාලා මේට දවස් කීපයකට කලින් අවාසනාවන්ත දුම්රිය අනතුරක් දකින්න ඇති කෝච්චි පාරක් මැද කාර් එකක් නතර වෙලා වුණ අනතුරක් මෙන්න මේ අනතුරත් එක්ක ගොඩ දෙනෙක් කතා කරපු දෙයක් තමයි කෝච්චි පාර මැද කා නතර වෙන එක මේක වෙන්නේ චුම්බක බලපෑමකින්ද එහෙමත් නැත්නම් වෙන හේතුවක් නිසාද කියලා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයා තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න ඈතින් කෝච්චියක් එද්දි කෝච්චි පාර උඩ වාහනවල එන්ජින් නතර වෙලා ආපහු වාහන ස්ටාර්ට් කරගන්න බැරුව සිදුවුණු අනතුරු ගැන අපි අහලා තියෙනවා ඇත්තටම එහෙම වෙන්නේ ඇයි මේ වගේ අනතුරු දැකපු ගොඩක් අයගේ අදහස තමයි දුම්රිය එන්ජින් එකෙන් නිකුත් වෙන චුම්බක ක්ෂේත්‍රය එහෙමත් නැත්නම් මැග්නටික් ෆීල්ඩ් එකක් නිසා තමයි මේ විදියට කෝච්චි පාර උඩදිම එන්ජින් එක නවතින්නේ කියලා. ඔයාලා දන්නවද කෝච්චියක එන්ජින් එක වැඩ කරන හැටි? කෝච්චියක එන්ජින් එකක් හරියට ජෙනරේටර් එකක් වගේ. කෝච්චි එන්ජින් එක ඩීසල් එන්ජින් එකක්. සාමාන්‍යයෙන් කෝච්චියක් කිලෝමීටරයක දුරක් යන්න ඩීසල් ලීටර් 5ක් විතර දහනය කරන්න ඕන. කෝච්චියක් වැඩ කරන්නේ විදුලියෙන් කියලා ඔයාලා දන්නවද? මෙන්න මේ ඩීසල් එන්ජින් එකට සම්බන්ධ කරලා තියෙන විශාල ජෙනරේටර් එකකින් තමයි කෝච්චියට අවශ්‍ය කරන විදුලිය නිෂ්පාදනය කරන්නේ. මෙතනදී නිෂ්පාදනය වෙන්නේ AC විදුලිය. මෙන්න මේ විදුලිය ට්‍රාන්ස්ෆෝමර් එකක් කරා ගින් රෙක්ටිෆයි එකකින් DC විදුලිය බවට පරිවර්තනය කරනවා. මෙන්න මේ DC විදුලිය නැවතත් AC විදුලිය විදියට කන්වර්ට් කරගන්න ඉන්වර්ටර් එකක් භාවිතා කරනවා. කෝච්චිය රෝදකරකවන්න භාවිතා කරන්නේ ට්‍රැක්ෂන් මෝටර්. මෙන්න මේ මෝටර් වලට තමයි ඉන්වර්ටර් එකෙන් එන විදුලිය භාවිතා කරන්නේ. ඉතින් අපි ඩීසල් දුම්රියක් කියලා හිතන් හිටියට මේ දුම්රිය වල් වැඩ කරන්නේ විදුලි බලයෙන්. සාමාන්‍ය වාහන වැඩ කරන හැටි ඔයාලා තරමක් දුරට හරි දන්නව ඇති කියලා හිතාගෙන තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. දැන් අපි බලමු මේ කියන විදියට කෝච්චියෙන් චුම්බක ක්ෂේත්‍රයක් මේ විදියට නිකුත් කරනවද ඒ නිකුත් කරන චුම්බක ක්ෂේත්‍රයෙන් වාහන නවතිනවද කියලා. මේකට දෙන්න තියෙන සරලම උත්තරේ තමයි කොහොමඩවත් මේ දේ වෙන්න බෑ කියන එක. මේක තනිකරම මිත්‍යා මතයක්. මේ කෝච්චි එන්ජින් වලින් නිර්මාණය වෙන විද්‍යුත් චුම්බක බලයෙන් මාලිමාවක කටුවක්වත් හොලවන්න බෑ. කෝච්චි එන්ජින් එකෙන් නිෂ්පාදනය වෙන චුම්බක බලය මැනෙන බලන්නවත් බැරි තරම් පොඩි එකක්. මේ වගේ චුම්බක ක්ෂේත්‍රයක් නිසා මේ දේ වෙනව නම් මේ කෝච්චි මේ විදියට ගමන් කරන්නත් බැරි වෙනවා. ඊළඟට ගොඩක් අය කියන දෙයක් තමයි මේ චුම්බක බලය හැදෙන්නේ කෝච්චි පාර සහ මේ රෝද එකට ගැටෙන එකෙන් ඇතිවන බලයෙන් කියන එක. මේ විදියටත් කිසිම චුම්බක බලයක් හැදෙන්නේ නැහැ. මේ විදියට හැදෙනව නම් කෝච්චිය යද්දී වටේ තියෙන හැමදේම කෝච්චියට ඇදිලා එන්න ඕන. ඊළඟ කාරණය තමයි අනුනාදය නිසා කායික එන්ජින් එක නතර වෙනවා කියන එක. අනුනාදයට දෙන්න පුළුවන් සරලම උදාහරණය තමයි ඔයා බස් එකක ගමනක් යද්දී ඔයා දැකලා ඇති බස් එකේ සමහර වීදුරු විතරක් හෙලවෙන සද්දය ඇහෙනවා. ඒ බස් එන්ජින් එකත් එක්ක ඒ වීදුරුව අනුනාද වෙලා තමයි ඒ විදියට හෙලවෙන්නේ. මේ විදියට අනුනාද වෙලා එන්ජින් එක නතර වෙනව නම් කෝච්චිය යද්දී පාරේ තියෙන වාහනත් නතර වෙන්න ඕන. එහෙම වෙනවා කියලා ඔයාලා දැකලා නැහැ නේද? එහෙනම් මෙතනදී මොකක්ද වෙන්නේ? අපි දැන් කතා කරමු ඒකන. සාමාන්‍යයෙන් රියදුරෙත් දුම්රිය හරස් මාර්ගය කරා වාහනේ ධාවනය කරන්න ඉතා සෙමෙන්. ලංකාවේ ගොඩක් රේල් පාරවල් තියෙන්නේ සාමාන්‍ය පාරවල් වලට වඩා ටිකක් උසින්. මෙන්න මේ හේතුව නිසා පොඩි කන්දක් වගේ එකක් මෙතනදී හැදෙනවා. මැනුවල් වාහන පැදලා තියෙන අය දන්නවා. මේ විදිහේ කන්දක් සෙමෙන් ධාවනය කරද්දී වාහනේ නවතින බව. ක්ලච් බැලන්ස් හොඳ මට්ටමක නැත්නම් මේ විදියට වාහනේ නතර වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඊළඟට අපි කතා කරමු ඇයි එහෙනම් ආපු වාහනේ ස්ටාර්ට් කරගන්න බැරි යයි කියලා. ඒකට හේතුව තමයි බය. කෝච්චියක් එනව දකිද්දී අනිවාර්යෙන් ඩ්‍රයිවර් බය වෙනවා. වාහනේ ඇතුලේ ඉඳගෙන වාහනේ කෝච්චි පාර නැවතලා තියෙනකොට දැනෙන බයත් එක්ක ක්ලච් බැලන්ස් කියන්නේ තින් ජීවිතේට කරගන්න බැරි දෙයක්. මේ විදියට කෝච්චි පාරේ උඩදී අනතුරු ඇතිවෙන පොජ්ජලයින්ගෙන් 75%ක්ම පිරිමි පොජ්ජලයින් කියලා ඔයාලා දන්නවද? ඒකට හේතුව තමයි හදිසිය සහ අවදානමක් අරගෙන ධාවනය කිරීම. කොහොම වුණත් ඔයාට කෝච්චි යනකල් බලන් ඉන්න වෙන විනාඩි 5 ලක්ෂ ගානක පාඩුවක් වෙන්නේ නෑ නේද? ඒ වගේම තමයි ඔයා දවසට විනාඩි කීයක් නිකන් ඉන්නවද? ඒ නිසා අද ඉඳන්වත් මේ වැරද්ද නොකරමු. අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ දිනපතා බලන්න විශ්වදනම subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් හෙටත් හමු වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.